ඔබවහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදහැති දායකත්වය ලබා දෙනවා පරලෝකසපත් ආර්.ඒ. පිරිසේන මහතාගේ සහ ඩබ්ලිව්.ඒ. රොසලි දෝනා මහත්මියගේ දූ දරුවන් සහ මුදුගුරු නිදිරිය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස පුරන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විපාර දස්ස සබ්බ සත් සුත්තමස්ස ධම්මිත්ත රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිත්ත තථාගතස්ස සම්බන්යනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්යුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පිළිතුරු බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව නිස්සීල දෙනාම නිස්සජී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි
මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලෝ ආයුතු භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන සදහවතුන් උදෙසා ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීම ධර්ම දානමය පින්කමයි. මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා උතුම්ම දානය තමයි ධර්ම දානය. ඒ මහා ශ්‍රේෂ්ඨ පින්කම සිදු කරගන්න මේ පින්වතුන් එයින් ලබා ගන්න උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්තානුභාවී ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා. පින්නතින් අද ධර්ම දේශනා මාතෘකාව හැටියට අපි යොදාගෙන තිබුණේ ධම්මපද පාළියේ සඳහන් වන එක ගාථාරත්නය. මත්ථා සුක පරිත්‍යාගා පස්සීති විපුලං සුඛං සජේ මත්ථා සුඛං විනීරෝ සම්පත්තං විපුලං සුඛං කියන ගාථාරත්නය තමයි අපි පහුගිය දවස්වල සාකච්ඡා කරාට යෙදුනේ. මේ ගාථාරත්නය ඇසුරු කරගෙන ධර්ම දේශනා තුනක් සිදු කරන්නට යෙදුණා. මේ ගාථාරත්නයේ සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව තමයි අද මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගාථාරත්නයේ සරල තේරුම නැවත සිහිපත් කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා හැම වෙලාවකම මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන අය මද වූ සැපයන් අත්හරින්න කියලා. සුළු සැප අත්හැරියහම මහ සැපයක් ලබන්න පුළුවන්. ඒ වෙනුවෙන් සුළු සැප අත්හරින්න කියන එක තමයි මේ ගාථාරත්නයේ සරල තේරුම. මේ උදාහරණ කතාවෙන් අපි සාකච්ඡා කරලා තියෙන නිසා අද අපි විශේෂයෙන් මේ ගාථාරත්නයේ සම්බන්ධ කරන මේ පංචශීලයේ පිළිබඳව සාකච්ඡා කළා. ඉන් කාම විත්‍යාචාරයෙන් කාමිත්‍යාචාරයේ කියන මේ ශික්ෂාපදයේ තුන්වෙනි ශික්ෂාපදය යම් ප්‍රමාණය අපි පහුගිය දේශනාවක සාකච්ඡා කළා. එනි ඉතුරු ප්‍රමාණයක් තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ඉතාම අනුකම්පාවෙන් දයාවෙන් ප්‍රාථමික සීලය පංචීල සියලු සත්‍යයන්ම හික්මිය යුතු සීලයක් හැටියට තමයි දේශනා කොට වදාන්නේ. තවත් විදිහකට කිව්වොත් විශේෂයෙන් බෞද්ධයින් අපි තවසනික මේ සීල් හරියටම පිළිපදිනවා කියලා අපිට කියන්න බෑ. නමුත් බෞද්ධ වෙච්ච අපිට බාගතුන් වහන්සේ මේ සීලය විශේෂයෙන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සකල ලෝක සත්‍යයන්ටමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්න පිරිසකටනේ බෞද්ධ කියලා කියන්නේ. එහෙනම් අපි විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවට ගරු කළ යුතුයි. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පෙන්නේ? මේ සංසාරේ හැබෑ ස්වභාවයෙන් භාග්‍යතුන් වහන්සේ දැකපු තරම් අපි කවුරුවත් දැකලා නැති නිසා. අපි කවුරුවත් දන්නේ නැති නිසා පන්සල් උල්ලංඝනය වීම අපිට කොයි තරම් බලපානවද? රටක් හැටියට ගත්තහම දෙතුන් දෙනෙක් හත් දහ දෙනෙක් යම් පිරිසක් පන්සල් උල්ලංඝනය කළා කියලා සමහර රටක මේක දැනෙන්නේ. නමුත් රටේ වැඩි පිරිසක් මේ උතුම් සිල් උල්ලංඝනය කරන්න පටන් ගත්තොත් මේ ස්වභාව ධර්මයේ පාව වෙනස් වෙන්න පටන් ගන්නවා. අපිට එරෙහි වෙන්න පටන් ගන්නවා. මං ඉතින් අද ඉස්ස සාකච්ඡා කළොත් මේ බව අපිට හොඳටම
ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මේ තුන්වෙනි ශික්ෂාපදයෙන් අපි සාකච්ඡා කරමු. සාමාන්‍ය ජීවිත ගත කරන අයට කාම සේවනය බුදුරජාණන් වහන්සේ තහනම් කරලා නැහැ. ඒක ස්වභාවයෙන් තහනම් වෙලත් නැහැ. නමුත් වැරදි කාම සේවනය, වැරදි කායික ආසාව ඒක ආර්යයන් වහන්සේලා බොහෝ සෙයින් පිළිකුල් කරනවා. ස්වභාව ධර්මයේ තියෙන කැමැති යම් එහෙම හැසිරෙනවා නම් ඒ ඇයි බොහෝ සෙයින් දුක් විඳින්න සිද්ධ වෙනවා. සතර අපායෙන් මිදෙන්න බැරුව යනවා. ඒ වගේ මහා අනාගත දුක්ඛ කන්දේට උරුමක කියන්නේ. අපි දාතාවේ තේරුම් සුදුසපත් හරිද කියලා. මහත් වූ සත්‍යයක් වෙන්නේ සුදුසපයක් හරිද කියලා. එහෙමනම් මේ තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම. ඒක අපි හොයන්නේ සුදුසපය. නමුත් මේ සුදුසපය නිසා මහත් වූ දුකකට අනාගතයේ මූල දෙන්නේ සිද්ධ වෙනවා නම් ඒ මහා දුක විඳිනවට වඩා සුළු සැපය අත්හරින්නට වටිනවා. ඒ සුළු සැපය අත්හැරියාම මහා සැපක් ලැබෙනවා නම් ඒ සුළු සැපය කොහොම අත්හරින්නේ කියලා තවත් හඳුනගන්න. එමනම් මේ ශික්ෂාපදය ගැන කරුණු කාරණා යම් ප්‍රමාණයක් කලින් දේශනාවේ සාකච්ඡා කරන් තියෙනවා. මේ කාරණාව පිළිබඳව අපේ පින්වතුන් නොදන්නව නෙමෙයි. එනම් මෙහි ආදීනව හැටියට කරුණු පැහැදිලි කරනකොට මොන මොන වාගේ කරුණු දේශනා කරලා තියෙනවද පැහැදිලි වෙනවාද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. මේකට හොඳ උදාහරණයක් තමයි අපේ පිටකේ තේරි ගාථාවල ඉසිදාසි කියන තෙරණේ සඳහන් කරන කාරණාව. ඉසිදාසි කියලා කියන්නේ බොහෝම ධනවත් කවුලක ඉපදිච්ච කෙනෙක්. පස්සේ කාලේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉසිදාසි නමින් තමයි ඉසිදාසි තෙරණේ. මේ තෙරණියත් එක්ක තව බෝධි තෙරණිය කියලා තෙරණියකුත් හිටියා. එක දවසක් ඉසිදාසි තෙරණියයි බෝධි තෙරණියයි පින්ද පාති වැඩම කරලා දානි වළඳලා පාත්‍ර සෝදලා පතික කියන විවිධ කිමේ ඉඳලා බෝධි තෙරණිය ඉසිදාසිගෙන් අහනවා, ඔබ බොහෝම ලස්සන, ඔබේ හම බොහෝම පැහැපත්, ඔබ තවම තරුණ වයස ඉක්මවල නැහැ, මොන හේතුවක් නිසා මේ වයසේම පැවිදි වුණාද කියලා. එහෙම අහපුවහම මේ ඉසිදාසි සඳහන් කරනවා, එහෙමනම් මම පැවිදි වුණේ ඇයි කියලා මගේ කතාව අහන්න කියලා. එහෙම සඳහන් කරලා කියනවා, මම අවන්ති රට සීන සංගොත්ත කියන සිටුවරේදී දුව, ඒ කාලේ මගේ තාත්තගේ නම සීල සංගෘත. මම ජීවත් වුණේ අවන්ති කියන රටේ. මම තරුණ වයසට ආවට පස්සේ මගේ තාත්තා බොහෝම ධනවත් සිටුවරයෙකුට ඒ සිටු පවුලකට මම විවාහ කරලා දුන්නා. මම ඒ ගෙදර විවාහ වෙලා ගිහින්න ඒ ගෙදර මගේ ස්වාමියාගේ අම්මට තාත්තට මගෙන් යම් යුතුකමක් කෙරෙන්න තිබුණාද ඒ හැම යුතුකමක් මම නොපිළිහෙළා සිට කළා. මම මගේ ස්වාමියාගේ අම්මගේ තාත්තගේ හැමදාම දෙපත් වදනවා. ඒ අය වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ටික කරනවා. ඒ සියල්ල ඉවර කරන මමගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියෝ හිතවත් අය අපේ ගෙදර එනකොට මම වහාම හුණස්සෙන් නැගිටිනවා. නැගිටලා අසුන් පනවලා
ඒ අය පිළිඅරගෙන ආසනවල වඩා හිඳවල ඒ අයට කැමැති කැමැති විදිහට සංග්‍රහ කරනවා. මගේ ස්වාමියාට මම පුදුමාකාර විදිහට දෙන්නකි. මම ස්වාමියා ගාවට යනකොට මම යන්නේ වැඳගෙන බොහෝම ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා ළඟට අපි දායක පිරිසක් ගියාම දායක පිරිසක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට කතා කරන්න වැඳගෙන ඉසිදාස කියනවා මම මගේ ස්වාමියා ගාවට යන්නේ වැඳගෙන මෙහෙල කතා කරන්න වැඳගෙන මගේ ස්වාමියාට යම් යුතුයකමක් කරන්න තිබුණා නම් කිසි අඩුපාඩුවක් නැතුව මම ඒක කරනවා. උයන පිහන බොහොම ප්‍රණීත විදිහට කෑම බීම ටික සපයලා දෙනවා. එකම පුතෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ පුතාට කොහොම සලකනවද? මමගේ ස්වාමියාට එහෙමයි සලකන්නේ. පණාව අරගෙන සුවඳ විලවුන් අරගෙන සුවඳ අඳුන් ටික අරගෙන මගේ ස්වාමියා ළඟට ගිහිල්ලා හිස පීරලා අඳුන් ගල්වලා සුවඳ ඉදලා දාසියක් කටයුතු කරනවා වගේ මමගේ ස්වාමියාට සලකන්නේ. මොහොත වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වුණා ස්වාමියා මට. ස්වාමියාගේ දෙදෙනින් යන්න කිව්වා. ස්වාමියා මම ප්‍රතික්ෂේප කළා. ස්වාමියාගේ මෞර්තිය වැඩුවා ඉක්ිතේ. ඉසිදාසි හරි දක්ෂයි. ඉසිදාසි හරි වික්තයි. ඉසිදාසි හරි පණ්ඩිතයි. ඒ වගේම ඇය බොහෝම නිර්හංකාර ගතිගුණ වලින් යුක්තයි. ඉතින් ඒ ඇයට යන්න කියන්නේ නම් ස්වාමියා කියනවා මට ඇයත් එක්ක ජීවත් වෙන්න බෑ. ඇය මේක දෙමින් ගියේ නැත්නම් මම මෙහෙම යනවා. එහෙම සදහන් කරාම මගේ ස්වාමියාගේ මව්පිය පුතාට තියෙන ආදරේ නිසා ඒ දෙදෙනින් මාව බැහැර කළා. මම ආයේ අඬා මගේ තාත්තා ගාවට ආවා. තාත්තා ගාවට ආවම තාත්තා පස්සේ නැවත වතාවක් කලින් විවාහ කරලා දුන්න චිචු කුලයට වඩා ධන සම්පත් වලින් අඩු නමුත් තවත් චිචුවරයෙකුට මම විවාහ කරලා දුන්නා. එයාට යම් දෑවැද්දක් කලින් තැනට දුන්නද ඒ භාජස්තර දෙවෙනි තැනට දුන්නා. මම ඒ ගෙදර ඒ විදිහටම සේවය කළා. නමුත් මට එහෙම දුන්නේ මාසයක් විතරයි. ඒ ස්වාමියාත් මම බැහැර කළා. මගේ කිසි වරදක් තිබියන්නේ නෙමෙයි. මෙච්චර සලකනත් ඕම් මම බැහැර කළා. ඊට පස්සේ මගේ තාත්තා මම ගෙදරට හිඟමනේ ආපු යාචකයෙකුට දුන්නා. ඒ යාචකයාගේ හිඟා කන උපකරණ ටික තාත්තා අරන් තියෙන එයාගේ වැරහැලි ඇඳුම් ටික අයින් කරලා එයාට හොඳ ඇඳුම් අඳලා ඒ යාචකයා මගේ තාත්තගේ බෑන කරගත්තා. ඔහුට පුදුම විදිහට සැලකුවා. ඔහුට හිඟා කන ජීවිතයක් දැන්නේ බොහොම ඉසුරුමත් පුද්ගලයෙක් වගේ. නමුත් වැඩි කල් හිටියේ නෑ. ඔහු මගේ තාත්තට කියනවා මගේ වැරහැලි රෙදි ටිකයි මගේ හිඟා කන පාස්තරේ මට දෙන්න. මට මේක වඩා ඒ ජීවිතේ සැපයි. මං කැමති නෑ කියලා සිත්කේ ඉන්න කියලා. මේ විදිහට අවස්ථා තුනකදීම ස්වාමියෝ මම දාලා දිනා. ඊට පස්සේ මම බොහොම කලචුණා. එක්ක මහාන වෙනවා නැත්නම් මැරෙනවා කියලා මම හිතුවා. මෙහෙම කල්පනා කර කර ඉන්නකොට අපේ ගෙදරට පින්ඳ පාති වැදියා දින දස්සා කියලා විචුණින් මහසෙනම මම උන්වහන්සේට බොහෝ සේ උපකාර කළා. දන් පෙන් පිළිගැන්නා. ඒ ඉවර වෙලා මම මේ විචින් මහත්මයෙන් පැවිදි වෙන්න අවසරය ලැබුණා. එතුමිය මම පැවිදි කළා. ඒ පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්න කලින් මගේ තාත්තා මට කිව්වා ගෙදරට වෙලා බ්‍රහ්මචාරීව ඉඳගෙන බොහෝ පින්කම් කරන්න කියලා. නමුත් මම ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මට තාත්තා කිව්වේ එහෙනම් දෙපා සතුන් අතර අරි අති උත්තරීතර වූ ලෞතුරා සාසනයේ පැවිදි වෙලා
මේ සංසාරේ පුළුවන් තරම් ඉක්මනට කෙටි කරගන්න කියලා. මම පැවිදි වෙලා දින 7කින් අභිඥාවක් ලැබුවා. මා විසින් ලබාගත් මේ අභිඥාව නිසා විශේෂයෙන් සඳහන් කරනවා ත්‍රිවිද්‍යාව ප්‍රාප්ත වුණා කියලා. පැවිදිලා දවස් 7කින් ආන්නේ ත්‍රිවිද්‍යාව ප්‍රාප්ත අභිඥා ලබාගත් මට මගේ ආත්ම හතක් අතීතයේ පේන්න පටන් ගත්තා. ආන් මේ කාලේ මං කරපු යම් පාප කර්මයක් වෙයි. ඒ පාප කර්මනේ මම දැන් කියන්න. එහෙම කියලා බෝධි පෙරණියට තමයි ස්ථාසි කියනවා. සඳහන් කරනවා මම තේරකච්චන නුවර බොහෝ ධනෙකින් සංකරුවෙක්ගේ සංකරුවෙක් වුණා. තේරකච්චන නුවර බොහෝම ධනෙකින් සංකරුවෙක්. මම ඒ කාලේ වැරදි කාම සේවනය කළා. මේ වැරදි කාම සේවනය නිසා මම නිරින්පත්යට වුණා. කර්මපතේ රවුම් වුච්චාම ඒ කාන්තෙන් නිරේ උපදින්න වෙනවා කියන කාරණාව ධර්මයෙන් සඳහන් කළා. ඒ මේ ක්‍රියාවට විතරක් නෙමෙයි මේ පංචශීලම ගැන කතා කරනකොට මේ සිල්පද පහම කර්මපත කියලා සඳහන් කළා. මොනවද කර්මපත කියලා කියන්නේ? අපි මෙව සාකච්ඡා කළා. මරණ මොහොතේ මතක් වුණු ඒ කාන්තෙන් නිරේ උපදින්න කරුණු කීපයක් සම්පූර්ණ කරගෙන තමයි කර්මපතයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ පංචිල් හරියටම උල්ලංඝනය කළොත් කර්මපත බවට පත් වෙනවා. එතකොට දැන් මේ වැරදි කාම සේවනය කර්මපතයක් බවට පත් වෙන මේ නිරූපපත්ති ලැබලා. එහෙනම් ප්‍රතිපලයක් සිද්ධ නිරේ උපදිනවා. අවුරුදු කෝටි ගණන් අවුරුදු ප්‍රකෝටි ගණන් මෙරා අවශ්‍ය හරි දිග මෙච්චරයි කියලා ඉවර කරන්න අපහසුතර මෙරේ නිදහස් වුණ ආය ආයෙත් ලැබෙනවා. කටිඹුල් වාගේ නිරේවල් තවත් නොයෙක් නොයෙක් නිරේවල් බොහෝ සේ දුක් විඳින සිද්ධ වෙනවා. සඳහන් කරනවා කටිඹුල් නිරේ ගිනි ගත්ත ඉඹුල් ගස් ජොත්නක් පමණ උසයි. එක කටුව අඟල් 16ක් විතර දිගයි කියලා කියන්නේ. සමහර අය බිම ඉඳලා ගහට නගිනවා. මේ ගහ කණිතරම ගිනි අරන් වස්තු මරතු පාට වෙලා තියෙනවා. සමහර අය උඩ ඉඳලා බහිනවා. බහින අයගේ පැත්තේ කටුවල අඟ කෙරවල නැමිලා උඩට හැදෙනවා. නගින කට්ටිය දෙකත් පැත්තේ කටුවල අග කෙරවල නැමිලා යටට හැදෙනවා. කිස් මුදුනින් ගල හැලිලා කිස් මුල ගලවගෙන පහළට පහළට කඩාගෙන කඩාගෙන එනකොට නම් නැගිනවා. කිස් මුදුන දිහා ඇලුන කටු නලල දිහාට විතර කඩාගෙන බහිනකොට උඩ කැඩිච්ච හරිය ආපහු හැදෙනවා. කරුමින් හැදෙනවා. ඊළඟ කටු ටික ආයේ කිස් මුදුනට බහිනවා. කලින් බහපු කටු ටික දැන් අහය දිහාට ඇවිල්ලා දෙවනියට බහපු කටු ටික දැන් ඇස් දිහාට ඇවිල්ලා උඩ දැන් ආයෙ හැදිලා ඊළඟ කටු ටික ඊළඟට පාත් වෙලා තියෙනවා. නතර වෙලා ඉන්න බෑ. නිර්පල් නිර් සත්තු යම පල්ල යට ඉඳලා යකඩ පොළු වලින් පහර දෙනවා. ඉන්න බෑ නගින්න ඕන කියලා. එක පාරක් නැගලා බහිනවා නෙවෙයි අවුරුදු කෝටි ගණන් නගින්න බහින්න සිද්ධ වෙනවා. මත්තා සුඛ පරිච්ඡේද සුළු සැපයක් හරිනේ කියලා. මේ තරම් දුක් විඳ නම් අර වාගේ සැපයක් මොකටද කියලා විතරයි. කනිෂ්ඨ සඳහන් කරනවා මම යෞවන මදේ මත් වෙලා පරදාර සේවනය කළා. යෞවන මදේ නිසා ඒක නිසා මම නිරේ වුණා. අති දීර්ඝ කාලයක් අති භයානක උනේ භයානක දුක් විඳා. එහෙම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා නිරේ නිදහස් වෙලා තිරසං වෙලා ඉපදුණා. මං තිරසං වෙලා ඉපදිනකොට
මම නිරේ නිදහස් වෙලා ඉන්න ඉස්සරලම උපදුනේ වැඩිණියෙකුගේ බඩේ වඳුරු පැටියෙක් කියලා. ඒ කාලේ මම වඳුරු පැටියෙක් කියලා ඉපදිලා දවස් කීපයක් යනකොට නායක වඳුරා දින හතකින් මගේ පුරුෂ ඉන්දියෙන්දේ කඩලද අසීමාන්තික වේදනාවෙන් මං හඬමින් වැළපෙනකොටම පුරුෂේන්ද්‍රිය ගලවලා දැම්මා. ඒක ආත්මිකින්ද තවත් දුකක් පිළිසං ආවා. ඉන්පසුව මම සිංහචාර කියන වනයේදී කන වෙච්ච කොර වෙච්ච එළිදෙනකගේ කුසී කිලිමක එළිදෙන ඇස්තේනෙත් නෑ එළිදෙන කොරයි මම ඇගේ කුසී කිලිමක මම ඉපදුනාට පස්සේ මගේ ශක්තිය වැඩි වෙන්න ඕන කියලා මිනිස්සු මගේ වීඩියෝස් පාඨණය කළා. 12 අවුරුද්දක් තිස්සේ ගම් දරුවන්ගේ බර උගලන්න මට සිද්ධ වුණා. මේ ළමයි එළුවට පිටේ නැදලා ඉගෙන යනවා. එළුව වාහනයක් කරගන්න ශක්තිය වැඩි කරද්ද වීඩියෝස් පාඨණය කළා. ඒ වුණාට මගේ වීද ගලෝත් තැනට පණ උගලනවා. සෑහෙන කාලය මේ පණුව කන වේදනාව විඳවිද 12 අවුරුද්දක් මේ දරුවන්ගේ බර උස්සගෙන මම කටයුතු කළා. ඒ මෙල්ල ගිහින් මම නැවත වතාවක් ගව දෙනකෙවි කුසී ඉපදුනා. ඒ ගව දෙනකෙවි කුසී ඉපදුනාට පස්සේ මාස 12ක් විතර යනකොට ආයෙත් මගේ බිල්ලෝ පාඨණය කළා. ශක්තිය වැඩි වෙන්න කියලා. ඒ නිසා මට නගුල් අදින්න සිද්ධ වුණා. බරපතලව කරස්ත අදින්න සිද්ධ වුණා. මට මේ හැම දෙයක්ම වෙන්නේ මේ පරදාර කර්මයේ අවශේෂ විපාක නිසා. නිරේ දුක් විඳන තිරිසන් ලෝකෙට ඇවිල්ලා ඊළඟ විඳින අකුසල කර්මයන් තමයි මේ තියෙන්නේ. එවන සබහන් කරන නගුල් උසුලා බර දැද්දා ගැල් දැරුවා. අන්තිමට මම අන්න වෙලා ගිලන් වුණා. මේක පරදාන කර්මයේ අවශේෂ ප්‍රතිඵලයයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා මම ඒ නිදිලා නගර වීතියේ 16 කගේ කුසී ඉපදුණා. පෙර පවුලිසා මම ස්ත්‍රියක් කුලෙත් නෑ මම පුරුෂයෙක් කුලෙත් නෑ. ඒ දාසියෙකු කුසියේ ඉපදිච්ච මම නපුංසකෙක් හැටියට ඉපදුණා. එතකොට ස්ත්‍රී ප්‍රස් මට අහිමි පුරුෂ බවස් මට අහිමි. එහෙම මම අවුරුදු 30ක් ජීවත් වුණා. 30 අවුරුද්දකින් මේ විදිහට ඉතාම දිලිලු නිතර නිතර ණය බරින් පෙළෙන දුප්පත් ගෙදරක මම ආයතනවා. ඒ ගෙදර මගේ තාත්තා අනුන්ගෙන් ගත්ත ණය වැඩි එකතු වෙලා තියෙන පොලි බර වැඩි. ඒ නිසා ණය ගත්ත අය පොලි කඩේ මම අඬද්දි බලෙන්ම මම පැහැරගෙන ගියා. ඊට පස්සේ සඳහන් කරනවා නැවත වතාවක් මම අවුරුදු 16 වයසේ යෝනි වේදපත් වූ කාලේ කන්‍යාවක වූ මා ගිරිදාස නම් වූ ගැල් නායකයාගේ පුතා කෙරෙහි සිත් ඇති ඔහුගේ බිරිඳක් බවට පත් වුණා. ඒ තවස්සක් ඒ ගැල් නායකයාගේ පුතා ගිරිදාස හැබැයි ගිරිදාසගේ තවත් බිරිඳක් හිටියා. ඇයි බොහෝම සිල්වත්. මම හැම වෙලාවෙම ගිරිදාසට කේලම් කියලා අර සිල්වත් ගිරිද කෙරෙහි ඔහුගේ නෙව්වා. ආත්මික විපාකයෙන් තමයි මේ ජීවිතේ ස්වාමි පුරුෂෝ තුන්දෙනෙක් 16ක් වගේ මම මෙහෙවර කරද්දී මාවත් කරලා දෙන්න. ඒ ස්වාමියාට පෞලියයිට පිටචර සලකන්නේ ඒ ස්වාමියා මම එපා කියනවා. අන්තිමට අර හිඳා කාලෙ මිනිහට දීලා එච්චර සැප දීලා
එච්චර තැනක ජීවත් වෙන්න දෙයක ඉඳන්නටත් මම ඉපාවු. එහෙනම් මේ අවස්ථා තුනක ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ අර සිල්ව ගුණවත් බුද්ධ කෙරෙහි ස්වාමීන් වහන්සේ දිදෝක පාපේ. එතකොට නිරයේ ඉපදුනා යන්දිදී පිටි කුසේ ඉපදුනා එළදෙනස්ගේ කුසේ ඉපදුනා ගවදෙනස්ගේ කුසේ ඉපදුනා දාසී මේ කුසේ ඉපදලා නපුසුත වුණා. මේ සියලු විපාක මොකක් නිසාද? මේ පරදාර කර්මයේ ඵලයයි කියලා සඳහන් කළා. ඉතින් මම සංසාරි කරපු පව් මේ විදිහට මම අවුරුදු කෝටි ගණන් වින්දා දේවල් නැවත තිරිසන් ලෝකවල බොහෝ සෙවිනේ වම මම නැවත නැවත ඉපදීසු. ආගේ කරුමේ දුක් විඳලා දුක් විඳලා මේ ආත්මෙ ඉපදිලා තුන් වතාවක්ම ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරත් නිසා මම මහණ වුණා කියලා බෝධිචරණ නිර සඳහන් කරනවා. එතකොට මේ පැහැදිලි කරලා තියෙන පරදාර කර්මයේ තරම කොයි තරම්නම් භයානකද කියන කාරණාව අපි මේක තාම නිරය ගැන තේරෙන්නේ නැති නිසා දැනෙන්නේ නැද්ද කොහෙද? ටිකක් නෙමෙයි අවුරුදු කෝටි ප්‍රකෝටි කරනවා. නිරය වල ආවිෂි මේ පිටින් මම හිතන්නේ බොහෝ දේශනාවල අහලා තියෙනවා. අදුම අවශ්‍ය තියෙන නිරේ සංජීවය. සංජීවයේ කොයිතරම් අවශ්‍ය තියෙනවද? වැඩිම අවශ්‍ය තියෙන දිව්‍ය ලෝකෙවත් අදුම අවශ්‍ය තියෙන අපාය තරම් අවශ්‍ය නැහැ. සංජීවයේ අවශ්‍ය සඳහන් කරනකොට බිලියන 1620ක් විතර කියනවා. වැඩිම අවශ්‍ය තියෙන දිව්‍ය ලෝකෙ ගැන කියනකොට මනුස්ස වර්ගයේ අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි කියන්නේ. එතකොට මේ වගේ නීති ප්‍රදාශය. එතකොට තව තව ඉහළට කියන්නකොට ඉහළට ඉහළට අනිත් දේවල් මේක වඩා බොහෝ සියයි. මේ වාගේ තැනක මේ තරම් දුක් විඳින්න නම් තිරසං වෙලා ඉපදලා අර වාගේ දුක් විඳින්න නම් නපුංසක වෙලා පණ්ඩක වෙලා ඉපදලා ස්ත්‍රීත්වය පුරුෂ බවක් නැතුව දික්ති දුක් විඳින්න නම් මේ වාගේ අකුසල කර්මයක් කරගන්න ඕනේ. සුළු සැපයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම ඒ සුළු සැපේ ප්‍රතික්ෂේප කරපු අය අත්හැරපු අය මෙතරම්ම සතුටින් ජීවත් වෙනවා. මහත් වූ සැපයක් ලබනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්තරි පරදාර කර්මය පැහැදිලි කරනකොට අපේ සාසලේ කාන්තාව 20ක් පිළිබඳව දේශනා කරනවා. ස්ත්‍රීන් 20. එයින් 8 දෙනෙක් එක්ක කාම සේවනය කළු පුරුෂයාට විතරක් අකුසල කර්මය සිද්ධ වෙනවා. ස්ත්‍රිය අකුසලයේ මුල් පාණ්ඩ වෙන්නේ එන්නේ. අපි අනිත් 12 දෙනා සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම අකුසල කර්මයට මුණ දෙන්න සිද්ධ වෙනවා. එතන සඳහන් කරනවා මාතු රක්ෂිත අම්මා විසින් රකින ස්ත්‍රී ලදරු කාලි පාප නැති නිසා අම්මා තමයි දුව බලාගන්නේ. අයට කියනවා මාතු රක්ෂිත මව රකින ස්ත්‍රී. අම්මා නැති නිසා පිතු රක්ෂිත තාත්තා විසින් ආරක්ෂාව සපයන ස්ත්‍රී. මාතු පිතු රක්ෂිත මව පියා දෙන්නම කියලා ආරක්ෂාව සැලසෙන ස්ත්‍රී. මාතු රක්ෂිත අම්මා තාත්තා නැති නිසා වැඩිමහල් සහෝදරයා විසින් ආරක්ෂා කරන නැගදී නැත්තම් වැඩිමහල් සහෝදරයෙක් කෙසේ වෙතත් සහෝදරයා තමයි ආරක්ෂා කරන්නේ. බදිනි රක්ෂිත මව්පියෝ නැති පවුලේ සහෝදරිය විසින් ආරක්ෂා කරන තැනැත්තිය. ඥාති රක්ෂිත මව්පියෝ නැ වෙනත් සහෝදර සහෝදරියුත් නැ ඥාතීන් විසින් තමයි අය ආරක්ෂා කරන්නේ. ඇයි කියනවා ඥාති රක්ෂිත. සත්‍යයේදී කියනවා ගොත්ත රක්ෂිත පරම්පරාව විසින් ආරක්ෂා කරන තැනැත්ති. අටවෙනියට කියනවා ධම්ම රක්ෂිත ධාර්මිකයන් විසින් රකින තැනැත්ති. මේ අට දෙනා එක්ක යම් පුරුෂේ කායික සංසර්ගයක් ගොඩනගා ගත්තොත් මේ ස්ත්‍රීන් අට දෙනාට පරදාර කර්මය සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා.
පුරුෂයාට විතරක් පරදාර කර්ම සිද්ධ වෙනවා. එයි මේ ස්ත්‍රීන් එක්ක කාය සංසර්ගය ගොඩනගා ගත්තම ස්ත්‍රීන්ට පරදාර කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ ස්ත්‍රී රැකවලා ගැනීම සියලු අයිතිවාසිකම් අර මුලින් සඳහන් කළා වගේ අම්මට තාත්තට සහෝදරයන්ට සහෝදරියන්ට ඥාතීන්ට පරම්පරාවට ධාර්මිකයන්ට ඇයව ආරක්ෂා කිරීමේ අයිතිවාසිකම සම්පූර්ණයෙන් පැවරීලා තියෙනවා. නමුත් ඇය ඔවුන් ඉක්මවලා එහෙමත්නම් ඔවුන් සමග විතර කාය කර්මාදිය ගොඩනගා ගන්නවා කියලා උන්ට පොරොන්දු තියෙනවා. මොකද ඇගේ කාමයේ පිළිබඳව වගකීමක් ඒ ආරක්ෂකයන්ට නැහැ. සම්පූර්ණයෙන් ඇය ආරක්ෂා කිරීම විතරයි කරන්නේ. නම් විවාහ වුණාට පස්සේ ඒක ඊට වඩා හරි දෙයක්. විවාහ වෙනකොට නම් වර්තමානයේ නම් ජලයේ සාක්ෂිය කන තුරේ තියාගෙන තමයි විවාහ වෙන්නේ. අතපෙන්වක් කරලා දෙනවා කියන්නේ අපි කියන්නේ. එතකොට පොරොන්දුවක් වෙනවා. තමන් ස්වාමියාට මම මොනම හේතුවක් නිසාවත් මගේ ස්වාමියා ඉක්මවල යන්නේ නැහැ කියලා. ස්වාමියා ඇයට පොරොන්දුවක් වෙනවා මොනම හේතුවක් නිසාවත් මම ඔබ ඉක්මවල යන්නේ නැහැ කියලා. නමුත් දැන් අර අට දෙනා ගැන කතා කරනකොට ඒ අය තමන් ආරක්ෂා කරන අයට එහෙම පොරොන්දුවක් දෙන්න තියෙනවද? එහෙම පොරොන්දුවක් දෙන්නේ නැහැ. නමුත් ඇය අනුන් ආරක්ෂා කරන තැනැත්තියක් නිසා ඇය කාටවත් එහෙම පොරොන්දුවක් දීලා නැති වුණාට අනුන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න කෙනෙක් බලහත්කාරකම් කරන්න ඉන්නත් එහෙම කෙනෙකුට අපි හොරා කෑමක් කරනවා. ඒක අතවලයක් වෙනවා. ඒක නිසා ස්වාමියාට නැත්තම් කළ පුද්ගලයාට කර්ම සිද්ධ වෙනවා. කාන්තාවට කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි ඒයින් පස්සේ සඳහන් කරනවා නමවෙනි හැටියට සාරක්කා ගර්භණීව සිටියේදී මැය මගේයි ප්‍රතිත ගර්භිණී කාන්තාව යම් පුරුෂී මැය මගේ කියලා ආරක්ෂා කරනවා. ආන්ගේ ආරක්ෂා කරන ඒතනැති එක වෙන කවකන් කායික සම්බන්ධය ගොඩනැගුවොත් ඇයටත් ඔහුටත් දෙන්නටම පරදාර කර්මය සිද්ධ වෙනවා. දහවෙනි සඳහන් කරනවා සපරිදණ්ඩ මේ තැනැත්තිය ළඟට ගියොත් මෙපමණ දඩ සතුරු දඩ පනවලා තියෙනවා. මේ තැනැත්තිය ගාවට කවුරු හරි ගියොත් ඒ ගිය පුද්ගලයාට මෙච්චර දඩ ගහනවා කියලා. ඒක ඇයත් දන්නවා ඔහුත් දන්නවා. නමුත් ඒ අය වැරදි කාම සේවනය කියලා ඒ දෙන්නට මේ කර්මය සිද්ධ වෙනවා. ධනක් කීතා ධනේ මිලදී ගත්තැනැත්තිය මුදලට අරගෙන තියෙන්නේ ධනය දීලා මගේ කරගෙන අයිති කරගෙන ඊට පස්සේ ඒ තැනැත්තිය මුදල් දීලා Taman ගත්ත කෙනා හැර වෙන කවුරු හරි එක්ක කායික සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් ඔවුන් දෙදෙනාටම ඒ කර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඡන්ද වාසිනී ප්‍රිය වූ ස්වාමි පුරුෂයා සමග වාසය කරන තැනැත්තිය තමගේ ස්වාමියාගේ තාම ප්‍රිය ස්වභාවයෙන් වසනේය. තමන්ගේ ස්වාමියා හැර වෙනත් කවුරු හරි ඒක කායික සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් ඒ දෙන්නටම මේ පරදාර කර්මය කියන එක සිද්ධ වෙනවා. භෝග වාසිනී වස්තුව නිසා භාර්යාව කරගත්ත නැති සමහරට භාර්යාව සතු වස්තුව නිසා හරි ඇයත් එක්ක යම් කෙනෙක් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇය මදී කරගෙන දැන් එතකොට ඒ දෙන්න අවුලුන් අතර සම්බන්ධයක් ගොඩනගාගෙන ඉවත් වෙනවා. දැන් ඇය අයිති කාටද? අර පුරුෂයාට. ආ එහෙම පුරුෂයෙක් සමන්ත ඉන්නකොට වස්තුව නිසා තමන් අයිති කරගත්ත කෙනෙක් ඉන්නකොට ඇය තවත් කෙනෙක් හා සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් එයාට ඒ කරුණ සිද්ධ වෙනවා. ඒ වගේ තැනක් තියෙදි කියන්නේ භෝග වාසිනී කියලා. තවත් කෙනෙක් ඉන්නවා අට වාසිනී වස්ත්‍ර දීලා විවාහ කරගන්නවා. යම් තැනැත්තියකට අම්මා තාත්තලා ඉන්නවා නැත්නම් අර කලින් ආරක්ෂා කරන තැනැත්තිය යම් පුරුෂයෙක් ඇයට වස්ත්‍ර දෙනවා.
වස්ත්‍ර දීලා එය සතුටු කරවලා නැය අදින්න මගේ කියලා තමන්ට අයිති කරගන්න. වස්ත්‍ර දීලා කියන්නේ ඉස්සරහට. එතකොට දැන් තමන් අයිති කරගත්ත පුරුෂයෙක් ඉන්නකොට එය තවත් සම්බන්ධතාවය ගොඩනගාගත්තොත් මේ ගොඩනගාගත්ත පුද්ගලයාට ඇයට දෙන්නටම මේ පරදාර කර්මය සිද්ධ වෙනවා. ඊළඟ සඳහන් කරනවා උදපත්ත කිමි උදක පාත්‍රයේ පරාමර්ශණය කරගෙන ජීවත් වෙන. එහෙම නැත්නම් ජලයේ සාක්ෂි කොටගෙන විවාහ වෙන වාසය කර. සාමාන්‍ය අද කාලේ තීන් විවාහයකදී අතිසං වක්කලදී ජලයේ සාක්ෂි කරගෙන ජීවත් වෙනවා. එතකොට ඇය තමයි ස්වාමියා ඉක්මොල් යනවා කියලා කියන්නේ. ඇයට මේ කර්ම සිද්ධ වෙනවා. ඇය සමග හැසිරෙන අනිත් පුරුෂයාටත් මේ පරදා කර්ම සිද්ධ වෙනවා. ඕකට චුම්බතා හිස මත ඇති දරණුව බිම තබා විවාහ බවට පත් වෙනති. ඒ කියන්නේ වැඩ කරන කාන්තාවන් කිසි හැම වෙලාවක දරණුවක් තියෙනවා. ඉතින් එක්ක දරණ කියදිනු එහෙම නැත්නම් වසුරා දිනු කිසි තියාගෙන බර අදිනු. ඒ බර අදින තැනදී බර දරන්න ඕන නිසා තමයි මේ හිසේ මේ විදිහට දරණුවක් කියන්නේ. යම් පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ඒ දරණුව ගිහින් කියලා ඔබ මගේ කියලා තම සත්තර දෙනවා. ඒක දරණුව බිම කියලා ලබා ගන්න ඉච්චි. ඊට පස්සේ අය ඒ බර උගලන්නේ යන්නේ නැහැ. ඒක එහෙම කරන්න දෙන්නේ නැතුව දුක් විඳින්න දෙන්නේ නැතුව ඒ පුරුෂය බලා ගන්නවා. එහෙම බලා ගන්න පුරුෂයා ඉන්නකොට අනුපුරුෂයෙක් එක්ක හැසිරෙද ඒ දෙන්නකම පරදාර කරමින් සිද්ධ වෙනවා. ඉනෙවි සඳහන් කරනවා දාසි බලියා දාසියක් හා බිරිඳක් වගේ වෙන කරනවා. ජීවිත දාසිය වගේ කටයුතු කරනවා. හැබැයි යම් පුරුෂයෙක්ගේ බිරිඳ වෙනවා එහෙනම් තමන් දාසියක් හා බිරිඳක් සේ යම් කෙනෙකුට සේවය කරමින් ඉන්නවා ඇය සමග යම් කායික සම්බන්ධතාවයක් ගොඩනගනවා නම් ඔවුන් දෙදෙනාටම පරදාර කර්මය සිද්ධ වෙනවා. කම්මකාරී කම්කරුවෙකු ලෙස හා බිරිඳක් ලෙස කටයුතු කරනවා. එතන තමන්ගේ ස්වාමියා ඉක්මවනියම මේ පරදාර කර්මයක මුල දෙල සිද්ධ වෙනවා. ධජහත යුද්ධයෙන් දිනන බලෙන් ගෙනවි තම දේශීය භාර්යාව කරගන්නවා. යුද්ධ කරන ප්‍රදේශයේ පිටුම් කාර්යය. බලෙන් තමයි අරන් ඉවෙන්නේ. ස්වදේශයට ගෙනල්ල තමන්ගේ කරගන්නවා. බලෙන් ගෙනල්ලා හරි කොහොමාරි දැන් තමන්ගේ කරගෙන ඉවරයි. ඇත් එක්ක වෙන කවුරුවත් කායික සම්බන්ධතාවයක් ගොඩනගනවා නම් ඒ දෙන්නටම පරදාර කර්මය සිද්ධ වෙනවා. අවසානයේ ඉතිරි වෙන්නේ මොහොත්තිකා. මොහොත්තිකා කියලා කියන්නේ මොහොතකට ගත ඉස්සේ. අත් සාමාන්‍ය වෛශ්‍යාව වගේ කියලා කියන්නේ. ඇය අද දවසට තමන් ගාවට එන යම් පුරුෂයෙකුගේ අක්ෂිම කහවණු දහසක් අය කරනවා. තම පුරුෂයෙක් උදේ ඇවිල්ලා ඇයට කහවණු දහසක් දෙනවා. අද දවස ඔබ මගේ. දවසේ වටිනාකම කහවණු දහසයි. එහෙම කියලා ඔබ වෙන ගමනක් යනවා. දැන් ඇයි කල්පනා කරනවා මොහු තාම. ඒ නිසා ඇයට තවත් පුරුෂයෙක් ඇතුළත යනවා මොකද තවත් කහවණු දහසක් ගන්න පුළුවන්. අර පුරුෂයා එනතුරු ආන් එහෙම කටයුතු කළොත් ඇය ඒ සම්බිහතුන පුජ්‍යලයා දෙන්නම පරදාර කර්මයට ගොඩබෙනවා. ඇයි එක පුජ්‍යලෙ කහවණු දහසක් දීලා එය වෙන් කරලා තියෙන්නේ මොහොතකට දවසකට. ඒ නිසා මුදිටක. එතකොට මෙතන අපි කාරණා 20ක් කතා කළා. මේ 20න් පළවෙනි 8 දිනායක යම් පුරුෂයෙක් කායික සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් පුරුෂයාට පමණක් පරදාර කර්මයේ සිද්ධ වෙනවා. ඉස්ලේ සිද්ධ වෙනවා. අනිත් කතා කරපු ස්ත්‍රීන් 12 දෙනා එක්ක යම් පුරුෂයෙක් හැසිරේ නම් ඔවුන් දෙදෙනාටම පරදාර කර්මය සිද්ධ වෙනවා. යමෙක් මේ පරදාර කර්මයෙන් වැළකීලා ජීවත් වෙනවා නම් ඔහුට හතුරු නෑ කියලා සඳහන් කරනවා. හැමෝම අතර ගෞරවයදලයට පාත්‍ර වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා බොහොම සැපසේ ජීවත් වෙනවා කියලා. නපුංසක නොවෙනවා කියලා සඳහන් කරනවා. දේශ බහුල නොවෙනවා කියලා සඳහන් කරනවා. ඉතාම ලස්සන මුහුණක් ඇති වෙනවා කියලා
සඳහන් කරනවා පරදාර කර්මෙන් වැළකුණායි. සසර පින් කරලා බොහෝම ලස්සන මුහුණ සමග ඉපදිලා නමුත් මෙහෙම ලස්සන උනේ කොහොමද කියලා දැන නැතු සමහර ලාට වර්තමානයේ හිමයි ජීවන් කර්ම වැඩි කරගන්න බව අපිට පිළිනවා. ධර්මයේ දන්නේ නැති නිසා කොයිතරම් අසරණ වෙනවාද. කෙසේසක් ධර්ම දේශනාවක් තියෙන කාලේ නිමා වෙලා නිසා මේ කාරණාව සම්බන්ධයෙන් තවත් කරුණු ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. අපි මේ ධර්ම දේශනාවට මෙතනින් නිමා කරමු. මේ උතුම් වූ ධර්ම දේශනාව සමාජයට දානය කරන්න කටයුතු කරපු දායක පිරිස පරලෝකපත් ආර්.ඒ. සිරිසේන මහතාගේ සහ ඩබ්ලිව්.ඒ. ප්‍රසන්නෝනා මහත්මියගේ දුවදරුවන් සහ මුළු බුරුමයේ දිරියන් විසින් උතුම් අරමුණ ආර්.ඒ. සිරිසේන පියාණන්ට ඩබ්ලිව්.ඒ. රොටරින්නෝනා මෑණියන්ට සමුද්‍ර කතුනිබා ගාමිණී තියෙන රෝහිත පෙරසොයියන්ට සංසාරගත පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට අපවත් වීවදාල් ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට සතර ජාතිය විනේ ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊටමතර ඔෂත් ප්‍රාර්ථනා කරනවා මෙම උතුම් පිරිකම සඳහා සහභාගී වූ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරනු ලබන ලෝකවාසී සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබ නිවන් සෝය සැනසීමට සැනසීම පිණිස සත්‍ය ජය සුරකිණි දීරෝදාර කණුරුවන්ට ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍යාලයේ ස්වාමීන් වහන්සේට කාර්ය මණ්ඩලයේ සියලු දෙනා තම පත්මත්‍රි ආශිර්වාදී විදුත් විරෝධී භාවී චිර ජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි සියලු දෙනාටම ඉතාමත්ම භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සත්‍ය සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නේ මේ මහා කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වත්සතු කාලේන සක්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු දම්මිකෝ සාදු සාදු සාදු.